අප ශරීරයේ ඇති ඉතාමත්ම වැදගත් ඉන්ද්‍රියක් වශයෙන් වකුගඩු හඳුන්වන්නට පුළුවන්. සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට නම් වකුගඩු සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබේ වකුගඩුවලට සිදුවෙන හානියන් වළක්වා ගැනීමට නම් ඔබේ ආහාර වේල සඳහා ඔබ එකතු කරගත යුත්තේ වකුගඩු සඳහා හානිකර නොවන නිවැරදි ආහාරයන්මයි. අපි මෙහිදී ඔබව දැනුවත් කර සිටින්නේ වකුගඩු සඳහා හානිකර වෙන ආහාරයන් පහක් පිළිබඳවයි. මස් මාංශවල ප්‍රෝටීන් බහුලවම පවතින බවට නම් කිසිදු සැකයක් නැහැ. නමුත් වැඩි වශයෙන් ප්‍රෝටීන් ශරීරගත වීම වකුගඩු සඳහා හානිකර වෙනවා. බහුලවම ප්‍රෝටීන් ශරීරගත වීම හේතුවෙන් මෙටබොලික් රේට් එක ඉහළ නැංවෙන අතර ඒ හේතුවෙන් වකුගඩුවලට වැඩි බරක් පැටවීම නිසා ශරීරයේ ඇති අපවිත්‍ර දෑ ඉවත් කිරීමට ඉතාමත්ම වැඩි වෙහෙසක් දරන්නට වකුගඩු වලට සිදුවෙනවා. දීර්ඝ කාලයක් කෙසේ සිදුවීම නිසා වකුගඩුවලට හානි සිදුවීමට වැඩි අවධානමක් පවතිනවා. එම අවධානම අවම කර ගැනීමට නම් ඔබ කළ යුතු වන්නේ මස් මාංශ සීමිත වශයෙන් අනුභව කිරීමයි. ලුණු ඔබේ ශරීරය සඳහා සෝඩියම් අවශ්‍ය කරන්නේ ඉතාමත්ම අල්ප වශයෙනි. ශරීරයට අවශ්‍ය කරන එම සුදු සෝඩියම් ප්‍රමාණය පහසුවෙන්ම එළවලු වර්ගයන්ගෙන් සහ පළතුරු වලින් සපයා ගැනීමට හැකියාව තිබෙනවා. බොහොමයක් දෙනෙක් ආහාරවල රසය වැඩි කර ගැනීම සඳහා වැඩි වශයෙන් ලුණු භාවිතා කිරීමට පුරුදුව සිටිනවා. වැඩි වශයෙන් ලුණු පරිභෝජනය කිරීම වකුගඩු සඳහා හානිකර වෙන බව ඔවුන් දැන සිටිය යුතුයි. ඔබ වැඩි වශයෙන් ලුණු ආහාරයට ගැනීමේදී ඔබේ වකුගඩු විසින් ජලය එක් රැස් කොට තබා ගනු ලබනවා. එම තත්ත්වය හේතුවෙන් වකුගඩු මතට වැඩි බරක් පැටවෙන අතර එම නිසා අපවිත්‍ර දෑ බැහැර කිරීමට අපහසු තත්ත්වයක් ඇති වෙනවා. සෝඩා වර්ගයන් සහ ශක්තිජනක පානයන්ද වකුගඩු සඳහා හානිකර වෙනවා. වකුගඩුවල ඇතිවන ගල් සඳහා එම පානයන් නොගැතිව යුතු බව හොඳින් මතක තබා ගන්න. එම පානයන් සඳහා වූ විකල්පයක් විදියට ලෙමන් විෂ මිශ්‍ර කරන ලද වතුර වීදුරුවක් පානය කිරීමට පුරුදු වන්නේ නම් එය වඩාත් යහපත් වෙනවා. මීළඟ ආහාරය වන්නේ කිරිමය නිෂ්පාදනයි. මස් මාංශ වගේම කිරිමය නිෂ්පාදන වල ප්‍රෝටීන් බහුලවම පවතිනවා. කිරිමය නිෂ්පාදන වැඩි වශයෙන් පරිභෝජනය කිරීම හේතුවෙන් මුත්‍රා සමග කැල්සියම් ශරීරයෙන් බැහැරවීමට හැකියාව තිබෙනවා. වකුගඩුවල ගල් ඇතිවීම සඳහා එය ඉහළ දායකත්වයක් දක්වන බව අමතක කරන්නට එපා. ඒ වගේම වැඩි වශයෙන් ප්‍රෝටීන් ශරීරගත වීම හේතුවෙන් වකුගඩු අප්‍රිය වීමටද වැඩි අවධානමක් පවතිනවා. කැෆීන් වකුගඩු වෙහෙසට පත්කරවන තවත් එක් සාධකයක් වශයෙන් කැෆීන් හඳුන්වන්නට පුළුවන්. ලේ වඩවන ගතියක් කැෆීන් වල ඇති අතර ඒ හේතුවෙන් වකුගඩු වලට රුධිරය ගලා යෑම වැඩි කිරීමක්ද සිදු කරනවා. එම තත්ත්වය හේතුවෙන් වකුගඩු අප්‍රිය වීමේ බරපතල අවදානම් තත්ත්වයක් පවතින අතර තරබාරුකම සහ දියවැඩියාව කියන තත්ත්වයන්ද ඇති කිරීමට එම තත්ත්වය ඉවහල් වෙනවා. ඔබ නොදත් මෙවැනි වටිනාදී දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව subscribe කරන්න අමතක කරන්නට එපා.